චේදන චේදනය වෙන විට එම චේදන ලක්ෂණ හරහාම ඕනෑම වෘත්තයක සමීකරණයේ සේ ඒක තව කමකට කියනවා මෙන්න මේ විදිහට හන්ද වරහන් තුලිය යන S එක සමානයි බිඳුව හා S එක සමානයි බිඳුව S එක සමානයි බිඳුව හා S එක සමානයි බිඳුව යන වෘත්ත ඡේදනය වෙන විට S එක සමානයි බිඳුව හා S එක සමානයි බිඳුව යන වෘත්ත ඡේදනය වෙන විට S එක ධන ලැම්ඩා වාරයක් S දෙක සමානයි බිඳුව මෙතන යන ලැම්ඩා පරාමිතිය කියලා පරාමිතියකි S එක දා ලැම්ඩා වාරයක් S දෙක සමානයි බිඳුව විවරණය කිරීම ඊළඟට කියන මේක පරාමිතියක් කියලා කියන්නේ එතනම ලැම්ඩා අසමානයි ඉන්නේ එකයි කියලා කියන මම හේතු කියලා දෙන්නම් ඈ ලැම්ඩා අසමානයි ඉන්නේ විවරණය කිරීම වරහන් බලන්න මම S එක කියලා ගන්නවා x වර්ගය දන y වර්ගය 2යි g එක x 2යි f එක y දන c එක සමානයි බිඳුව හා S2 කියලා මම ගන්න x වර්ගය දන y වර්ගය දන 2යි g 2x F2 y දන c 2 සමානයි බිඳුව හරි සලකමු මේ වෘත්ත දෙක තමයි සලකන්නේ මම හිතනවා මේ වෘත්ත දෙක මෙතන ඒ ලක්ෂයක් කියලා දාමු x එක y එක මෙතන b ලක්ෂයක් කියලා දාමු x දෙක y දෙක මේක s සමානයි මේ s එක සමානයි බිඳුවයි මේක s දෙක සමානයි බිඳුවයි කියලා දාමු දැන් මම කියන්න උත්සාහ කරනවා මේ විදිහට මේ s එක සහ s එක සමානයි බිඳුව හා s දෙක සමානයි බිඳුව වෘත්ත a හා b හිදී ඡේදනයි කියලා ගන්න. අරන් දී රූප සමාන වලකුණු ගන්න ඉන්නේ. මේ ලක්ෂණ x එක y එක හා x දෙක y දෙක කියලා ලකුණු කොට තියෙනවා. හරි. දැන් මෙහෙම යටින් ලියන්න. s එක සමානයි බිඳුව හා s දෙක සමානයි බිඳුව යන වෘත්ත s එක සමානයි බිඳුව හා s දෙක සමානයි බිඳුව යන වෘත්ත a x එක කමා y එක b x දෙක කමා y දෙක හිදී ඡේදනය වන්නේ යයි ගනි හිදී ඡේදනය වන්නේ යයි ගනි දැන් මට ඉඩ ඕන නිසා මේ ටික අයින් කරනවා බලන්න ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න හැබැයි මම තියාගන්න ඔය විස්තර ගොඩාක් නොලිවට කමන්නේ හිත මේ රූපසහන ඇඳහම මේවා තේරුම් ගන්න ඒ කියන්නේ ඒ ලියනවට ලකුණු වෙන්නේ නැහැ හොඳේ ඒ නිසා රූපසහනේ ලකුණු කරාම පේනවා මේ ඒ ඉදි ඡේදලා තියෙනවා මේ ඉදි ඡේදෙනවා මේක x එක y එක මේක x දෙක y දෙක කියලා දිනවා එතන ඒවා නිවීම අනිවාර්ය නැහැ හරි දැන් මම කියනවා a x එක y එක x එක y එක s එක සමානයි බිඳුව හා s දෙක සමානයි බිඳුව මත නිසා අහගන්න මේ ඒ x එක y එක කියන එක s එක සමානයි බිඳුව මතක් තියෙනවා s එක සමානයි බිඳුව මතක් තියෙනවා හරි නිසා මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් x එක වර්ගය දන y එක වර්ගය දන 2g 1x එක දන 2f 1y එක දන c එක සමානයි බිඳුව ඊට පස්සේ කියනවා x එක වර්ගය දන y එක වර්ගය දන 2g x එක දන දෙකක් f දෙක y එක දන c දෙක සමානයි බිඳුව මම කුඩා ටේල් දෙන්න තේරුම් ගන්නද මේකට කල්ස් කරලා මේකට කල්ස් කරලා හරි මම ඊට පස්සේ කියනවා
මේක අංක එක අවස්ථාව කියලා නම් කරමු. එක අවස්ථාව. හරි. මට ඉන්න නිසා රූපය අයින් කරනවා නේද? හරි. එහෙනම් ඒ විදිහටම අප කල්පනා කරන්න පුළුවන් මොකද තියෙනවා? x දෙක y දෙකක් තියෙන්නේ b x b ලක්ෂයේ x දෙක y දෙක තියෙන්නේ s එක සමානයි බිඳුවක s දෙක සමානයි බිඳුවකට. ඒ නිසා mn කියලා ලියනවා. mn මොකක්ද එන්නේ? එනවා x දෙක වර්ගයේ y දෙක වර්ගයේ ධන 2d එක x දෙක ධන 2f එක y දෙක ධන c එක සමානයි බිඳුව. දැන් කියන්නේ x දෙක වර්ගය y දෙක වර්ගය ධන g දෙක x දෙක ධන f දෙක y දෙක ධන c දෙක සමානයි බිඳුව. ඒක හඳුන්වන්න අංක දෙක අවස්ථාව කියලා. අංක දෙක අවස්ථාව x වර්ගයේ හා y වර්ගයේ
පදවල සමූලක සමාන දේ. x වර්ගය හා y වර්ගයේ පදවල සමූලක සමාන වේ. තවද මෙහි x සහ y හි ගුණිත පද අඩංගු නොවේ. එබැවින් අංක 3 සමීකරණයේ මගින් අංක 3 සමීකරණයේ මගින් වෘත්තයක් නිරූපණය වේ. මොන වරහන් තුලද ලැම්දා සමාන ඍණයක විට. ලැම්දා සමාන ඍණයක විට. හේතු දන්නවා ලැම්දා සමාන ඍණයක උනොත් එහෙම වෘත්තයක් නැතිලා. x වර්ගයේ පද y වර්ගයේ පද නැතිලා. දැන් මම අංක 3ට අංක 3ට x එක y එක ආදේශය x එක y එක ආදේශය x එක y එක ආදේශය මෙහෙම එන්නේ අනේ හැම තැනම x එක y එක ආදේශ කරගෙන යනවා සමානයි කිඳුලයි කියන්න පුළුවන් එක කරත් තමයි සුබල කියන්න පුළුවන් නැත්නම් මෙල තර්කයක් කියන්න තර්කයක් කියන්න පුළුවන් අයි බලමු මොකද වෙන්නේ කියලා. හරි. x එක වර්ගය y එක වර්ගය 2 g x එක 2 f එක y එක. දණ්ඩක් දවාරලා x එක වර්ගය y එක වර්ගය g 2 x එක දෙකයි දෙක වයි එක ධන සී දෙක දෙක අංක තුන හරි දැන් කියන්නකෝ ඕනෑම සමීකරණ ඕනෑකක් ආස ගන්න පුළුවන් මොනේ නම් බිඳු වෙන්නේ විශේෂ තත්ත්වයන් දෙක විතරයි ඒකමත් තියෙනවා විතර දැන් මේක මට සුළු කරලා නම් බිඳු කරන්න බෑ නමුත් මේ බාන එක අවස්ථාවන් මෙන්න මේ කෑල්ල බිඳුව ඒ කියන්නේ එක අවස්ථාවල මේ කෑල්ල හිමි පිටිම බිඳුව මේ එක අවස්ථාවල මේ කෑල්ල කොහොද වෙන්නේ එහෙනම් ලැම්දාවට මොනවා ගියාවත් මෙහා බිඳුවයි එනිසා සමස්ත උත්තරේ බිඳුවයි මම බිඳුවයි කියලා දෙනවා එක අවස්ථාව අනුව අවස්ථාව අනුව ඊගඟද ඉවරයි එතන ඇරි ලියන්න අංක 3ට x2 y2 ආදේශයෙන් කියලා අපහොල් දෙන්න යන අංක 3ට x2 y2 ආදේශයෙන් කියලා මේ හැම තැනම x2 y2 x2 y2 කියලා ආදේශ කරා මම මේක පොඩක් වෙනස් කරන්නම් ආගින්න මම අංක 3ට x2 y2 ආදේශයෙන් කියලා දී අංක 3ට x2 y2 ආදේශය x2 වර්ගිනවා y2 වර්ගිනවා x2 වෙනවා y2 වෙනවා x2 වර්ගයේ y2 වර්ගයේ x2 y2 සමානයි බිඳුව වෙනවා අපවර මේ අංක දෙක අවස්ථාවන මේක ඇර බිඳුව මේක ඇරත් බිඳුව එන සමානයි බිඳුවයි අංක දෙක අවස්ථාවන නියඳ දැන් අවුල් පැහැදිලි දෙයක් වෙනවා මොකද උනේ මේ අංක 3න් විස්තර වුණ වෘතය හරිද කවු කරාද යන්නේ a හා b හට යනවා දැන් බලන්න ඉතන මෙන්න මේ ලක්ෂය මෙන්න මේ ලක්ෂය මේක x එක y එක බලන්න දැන් මේ අංක 3න් නිරූපණය වෙන වෘත්තය තියෙනවානේ මේ ලක්ෂය හරහා යනවා කියලා මම තහවුරු කරා මේ ලක්ෂය හරහා යනවා කියලා තහවුරු කරා එතකොට මේ ලක්ෂ දෙක හරහා යන මේ ලැම්ඩා වල විවිධාගයන් ගන්න පුළුවන් ලැම්ඩා පරාමිතියක්නේ විවිධාගයන් ගන්න පුළුවන් නිසා ඒ විවිධාගයන් ගන්නකොට මේ දෙක හරහා යන වෘත්ත මොනවාක් ලැබෙන්න පටන් ගන්නවා මේම හරිද ආයෙ මෙහෙම හරි ආයෙ මේ පැත්තට අනන්ත සංඛ්‍යාවක් ලැබෙන්න පටන් ගන්නවා එකක් මේ ගුණ ඕක හරි අපි කියන මේක a හා b හරහා යන වෘත්ත පද්ධතියක් කියලා එකක් මේ වෘත්ත ගොඩක් හම්බ වෙන
लैम्डा वाले में एक एक आगे अंदर आप इधर पुरुष वाले ना पुरुष वाले यार ये देखना है ना यार ये लिया ना इनाम आम का तुनमागीन निरूपणे में ना बोलते हैं आम का तुनमागीन निरूपणे में ना बोलते हैं ए हा बी हा हाय ए हा बी हा हाय अलियाल्लाह दिए थी बुर्त दिखे चेदल लक्ष्य हराया ना
दी ऐति वृत्त देखे छेदन लक्षार है ना ओनेम वृत्त एक समीकरण है ओनेम वृत्त एक समीकरण है සම්මත කමිටිය